ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාස. බොහොම පැහැදිලිව මැතිවරණ පොරොන්දුවක් හැටියටත් නෙවෙයි හැම තැන්වලදම ගියාම නොයෙකුත් ප්‍රශ්න ඉදිරිපත් වෙනවා මැතිවරණ කාල සීමාවල්වල. ඒක ඉස්සෙල්ලත් ඉල්ලීම් තියෙනවා. එතකොට අපේ මේ සම්බන්ධයෙන් අගමැතිතුමාටත් ඉල්ලීම් කරලා තිබුණා. ඒ ඉල්ලීම් වලදී අපි මැතිවරණ පොරොන්දුවකට වැඩිය රටේ නීතියත් එක්ක රටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් වෙන් කිරීමේදී හෝ ප්‍රාදේශීය සභාවක් ලබා දීමේදී හෝ තියෙනා වූ ඒකට ඒ නීතියට එකඟව ඒ කරන්නා වූ නිර්ණායකයන් තුළ ඒ සියලු නිර්ණායකයන් ඇතුළේ තමයි ක්‍රියාත්මක කරන්නේ. එහෙම නැතුව දේශපාලනික වශයෙන් අපිට හිතිච්ච වෙලාවට අහවල් තැනට අහවල් සභාවක් දෙන්න ඕන කියලා අපි කිසිසේත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතන්නේ පහුගිය කාලයේ දිහා බැලුවට පස්සේ අපේ ලංකාවේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එදා තිබුණු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලේකම් කාර්යාල දෙක බවට පත් වෙලා තිනවා. මේ බස්නාහිර පළාත, දකුණු පළාත, ඌව පළාත දෙක බවට පත් වෙලා සභාව වෙන් කළා තිනවා. උදාහරණයක් ගත්තොත් අපේ කළුතර දිස්ත්‍රික්කයේ ගත්තොත් එදා බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට තිබුණු බණ්ඩාරගම ප්‍රාදේශ සභාව මිල්ලනිය කියලා වෙනම ප්‍රාදේශ සභාවක් බවට පත් කළා තියෙනවා. ඒක ජනතාවගේ අවශ්‍යතාවය. විශාලත්වය භූමියේ තියෙන තත්වයේ තුල හැබැයි ඒක පළාත් සභාවන් හා පළාත් සභා අමාත්‍යාංශයේ නිර්ණායකයන් තියෙනවා. ඒ නිර්ණායකයන් වල ජනගහනය කොපමණද? ඊළඟට භූමියේ ප්‍රමාණය කොපමණද? එහි තියෙන සම්පත් ප්‍රමාණය කොපමණද කියලා තමයි ඒවා වෙන් කරන්නේ. එහෙම නැතුව කිසිසේත් අද හිතලා හෙට සභාවක් දීමේ තීන්දුවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය ආරක්ෂාවට කිසිසේත්ම මොනෑම හානියක් වෙන්න අපි රජයක් කරලා ඉඩ තියන්නේ නැක වක්කීමෙන් කියනවා. Breaking.lk